සමගින් 16000කට වඩා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමත් සමගම ලෝක සෞඛ්‍ය සමිතානිය මේ ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කරන්නට කටයුතු කළා. අප රටෙන් තවම රෝගීන් වාර්තා වී නැතත් ලංකාව අවට රටවල් කිහිපයකටම මන්කී පොක්ස් ඇතුළු වී ඇති අවස්ථාවක නැවත වතාවක් ඔබේ දැනුම මෙලෙස යවත්කරණය කිරීම වැදගත් වනු ඇතැයි අප විශ්වාස කරනවා. මන්කීපොක්ස් ආසාදිත පුද්ගලයෙකු සමග ඉතා සමීප ආශ්‍රය හරහා නිරෝගී අයෙකුගේ සිරුරට වෛරසය ඇතුළු විය හැකි. රෝගය නිසා ඇතිවන බිබිලියා තුවාලවල අනෙකුත් ශාරීරිකත තරලවල ආසාදිත ශ්වසන බිඳිතිවල මෙන්ම ආසාදිතයා මෑතකදී භාවිතා කළ ඇඳ ඇතිරිලි වැනි දෑවලත් වෛරසය අඩංගු විය හැකි බවත් සඳහන්. එනමුත් මේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් නොවෙයි. උණ වසා ගැටි තීදිමීම මස්පිඩු වේදනාව ශරීරයේ දැඩි විඩාපත් බව සමග ඇතිවන බිබිලි මෙහිදී රෝග ලක්ෂණ ලෙස දක්නට ලැබෙනවා. ආසාදිතයෙකුට නිරාවරණය වී දින 5ත් 21ත් කාලයක් රෝග ලක්ෂණ පහළ වීමට ගත විය හැකිය. සාමාන්‍යයෙන් උණ ඇති වී දින 1ත් 3ත් ගත වන විට බිබිලි හට ගැනීම සිදුවන අතර ප්‍රධාන වශයෙන් මුහුණත් දෑත් සහ පතුල්වලත් මේවා දකින්නට ලැබෙනවා. එමෙන්ම මුඛය ලිංගික ප්‍රදේශ සහ ඇස් ආශ්‍රිත ශ්ලේෂ්මලවල වේදනාකාරී බිබිලි තුවාල හටගන්න අවස්ථා තිබෙනවා. මුලින්ම පැල්ලම් ලෙස මතු වී බිබිලි ගැටිති සහ දියපට්ටා හෝ සැරව බිබිලි බවට පත්වන මෙම කුෂ්ඨ සුවවන විට සම මතුපිට කබොල්ලක් සෑදෙන අතර එවද සම්පූර්ණයෙන් හැලී යමින් පසුව ආසාදනය සුව වී ඇති බව නිගමනය කළ හැකි වනවා. මෙම රෝග ලක්ෂණ පැපොල අත්පා මුඛරෝග වැනි සුලභ වෛරස ආසාදනවලදී දැකිය හැකි නිසා නොපමාව වෛරස වෛද්‍ය උපදෙස් ලබා ගැනීම මෙන්ම රෝග ලක්ෂණ ඇති වූ වහම අන්නයිකෙන් වෙන් වී සිටීමත් ඉතාමත් වැදගත්ය. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීමට අපගේ YouTube channel subscribe කර බෙල් icon ක්‍රියාත්මක කරන්න.